ඌව සහ දකුණු පළාත්වල වගාබීම් හා කෙත්තත සරුසාර කරන ඌව පළාතේ වැල්ලවාය නගරයේ නුදුරින් පිහිටා තිබෙන ඓතිහාසික කතා පුවතක් ගැබ්ව තිබෙන රාවණා දිය ඇල්ලෙන් ආරම්භ වෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා ධාරා අතරින් එකක් වන මේ සුන්දර කිරිඳි ඔය ආරම්භයේ සිට ගමනාන්තය දක්වා දසදහස් සංඛ්‍යාත ගොවි ජනතාවකගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය අස්සද්දාලීමට මහඟු කාර්යයක් පිටු කරයි. උසින් මීටර් 25ක පමණ වූ රාවණා ඇල්ලෙන් පටන් ගන්නා මෙම සුන්දර නදිය අතීතයේ කරින්ද නදී ලෙස හඳුන්වා තිබේ. මෙම නදියේ ගමන් මාර්ගය වන වැල්ලවාය හඳපානාගල ඇකිලිවව කුඩාය තනමල්ගල සිට කිරින්ද දක්වා වූ ගමන් මාර්ගය තුළ මෙම නදියේ සුන්දරත්වය තවත් වැඩි කිරීමට එහි ඇති ගල්පර සහ විශාල රුක්ෂයන් වගබලා ගනී. එමෙන්ම මෙම නදියේ ජල පහර තවත් වැඩි කරමින් කුඩා ඔය ප්‍රදේශයෙන් කුඩා ඔය මෙම නදියට එකතු වේ. විශාල වනස්පතීන්ගෙන් යුත් කිරිඳි ඔයේ ගඟ දෙපස ජෛව විවිධත්වයෙන් පිරි ස්ථානයක් මෙන්ම එමගින් ස්වභාව ධර්මයේ අපූර්වත්වය මොනවට විදහා පායි. මෙම සුන්දර නදිය දකුණු පළාතේ කිරින්ද නම් ප්‍රදේශයෙන් මුහුදට වැටෙන අතර ආරම්භයේ සිට ඒ දක්වා කිලෝමීටර් 117ක පමණ දුරක් තිබේ. එසේ වුවත් වර්තමානයේ වන විට දකුණු පළාතට අයත් ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් මෙම නදිය හරස් කර ලුණුගම්වෙහෙර ජලාශය නිර්මාණය කර ඇත. ඉතා විශාල ජලාශයක් වන මෙය දකුණු පළාතේ ඇති විශාල කෙත්තතු ප්‍රමාණයකට ජලය සපයන අතර ප්‍රදේශයේ ජනතාවගේ දිය පිපාසයද සංසිඳවනු ඇත. ඒ විතරක් නොව මෙම ජලාශය මගින් ධීවර ජනතාවගේ ජීවනෝපාය සරු කිරීමටද වග බලා ගනී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇති ඉතා වැදගත් ගංගාධාරයක් වන මෙම කිරිනි ඔය ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි මහඟු කාර්යයක් ඉටු කරමින් මහා සමුද්‍රයට එක් වේ.